මේක දිහා හොඳට බලන් ඉන්න. නදි හැරෙන්න චුට්ටක් මේ පැත්ත. කෝ. ඕකේ. Good morning, B12 family. Good morning. අපි ඔන්න සති දෙකකට පස්සේ ආයිමත් ආව හොස්පිටල් එකට අර ගියේ පාර කරපු ටෙස්ට් එක රිපීට් කරන්න. මොකද අපේ පොඩි බුලට් එක මිලිමීටර දෙකක් මදි කියලා කිව්වා. ඒකවල බලාපොරොත්තු වෙච්ච තරමට. දැන් මම හිතනවා මිලිමීටර දෙක ලොකු වෙන්න ඇති කියලා. මොකද නැදේගේ බණ්ඩේ ලොකු වෙලා. මේ ඇඳුම් එකක්වත් අඳින්න බෑ. පහුවෙන හොවෙන පුළුවන් ඒවා තමයි එකට දාලා ඇඳලා තියෙන්නේ. එක්කෝ නදී ගොඩක් කාලා නැත්නම් අපේ පැංචා ලොකු වෙලා තියෙනවා. කොමහරි ගිය පාරේ ඒගොල්ලෝ දවස් දීලා තිබ්බ සති ගානට 90 මිලිමීටර දෙකක් මදි කියලා කිව්වා. ඒ කියන්නේ දවස් ගාන වැරදිලා ඒගොල්ලන්ට. ඒ කියන්නේ කැල්කියුලේට් කරලා තියෙනවා වැරදි. ඔව්. ඒ වගේ දවස් ගාන හදලා අද එන්න කියලා කිව්වා ටෙස්ට් එක කරන්න. ඉතින් එදා කිව්වා වගේම අද යන්නේ. අපේ අයියාගේ මගේ වයස විශේෂයෙන්ම මගේ වයස අපේ ෆැමිලි වල තියෙන හෙල්ත් බෑග්ග්‍රවුන්ඩ් එක අනුව ළමයාගේ සයිස් අනුව ක්‍රොමොසෝමි අසනීපේ කියන්නේ ඩවුන් සින්ඩ්‍රෝම් එක ඒ වගේ තියෙන්න පුළුවන්. අනිත් දේවල් වලට කොච්චර ප්‍රතිශතයක් රිස්ක් එකක් තියෙනවද කියලා බලන්න. මෙහි වෙනම එක ගණන් හදනවා. ඒ කියන්නේ රිස්ක් එක අඩුයි, රිස්ක් එක මීඩියම්, රිස්ක් එක වැඩි එහෙම කියලා එකෙන් අනුව ඊළඟ ස්ටෙප් එක කියනවා. ඉතින් පොඩ්ඩක් ස්ට්‍රෙස් නේ මීඩියාද. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොකද කියන්නේ කියලා. ලොකු වෙලා හිටියොත් හොඳයි, නැත්නම් මන්නම් ආයිමත් ලේ දෙන්නේ නැහැ. අනිවා අනිනවා අරේ මේ ඉවරයක් නෑ. ඇතුළට ගිහිල්ලා බලමු. ෆින්ගර් ක්‍රොස් කරගෙන එළියට. යා. එක්කනෙක්ට අමාරු වෙලා දැන් වමන දාන්න ඕනලු වොමිට් කේස් හරිද වමන දාන්න වාහනේ ඇස්සේ බෑග් එක හරිය බෑග් ඇස්සේ දැම්ම ආ බිනාරියෝ 12 කැප් එකේ මේ හරියට දාන්න වමන දාන්න ආ බලාගෙන ඩ්‍රයිව් කරනද වද දෙන්නේ ආ වේදන මගේ වාහනේ ඇස්සේ වමන දාන්න ඇඟට දානවා වමනේ ඇඟට දානවා වමනේ okay guys and අපි අද උදේ ගිහිල්ලා අවශ්‍ය වැඩේ ෆයිනලි කරගත්තා. ඉතින් report ඔක්කොම ආවා. ඔක්කොම හොඳින් බයෙන් කිසිම දෙයක් නැහැ. පළවෙනි පාට ඇනිමල් දැක්කා දඟලනවා හොඳටම. ඒ කියන්නේ පොට් කැන් නමයි දැක්ක පළවෙනි පාරනේ. ඉතින් දඟල දඟල හිටියා. අයියා දැක්ක පළවෙනි පාර මොකද අර කෙම් එකේ මම කලින් හොස්පිටල් ගිහිල්ලා හැම මං දැක්කා ඒත් ගොඩක් චූටියට. දැන් ටික ටික ලොකු වෙලා පේන්න පටන් ගන්නවා ආසයි දකින්දි. දැන් මම හිතන්නේ දැන් දඟයි චරක් විතර ඇති. ඊට වඩා පොඩි. අර දහසක් නෑ මිලිමීටර සෙන්ටිමීටර කීයද නැද කියලා කිව්වා. ටක් විතර ඇති කියලා හිතනවා. කොමහරි අද අපි ගිය ටෙස්ට් එක කරන්න ඩවුන් සින්ඩ්‍රෝම් එක තියෙනවද සහ වගේ මෙහෙනම් කියන්නේ ක්‍රොමොසෝමික කියලා ඒ සම්බන්ධ ප්‍රධාන ලෙඩ හතරක් තියෙනවද කියන එක ටෙස්ට් කරන්න. ඒක ඉතින් මේ චූටි කාලෙදිම බලලා මෙහෙන් කියනවා මම දන්න ලංකාවේ කොහොමද වෙන්නේ කියලා. මම හිතන්නේ ලංකාවේත් එහෙම තමයි කරන්නේ. ඉතින් ඒක හાર્ට් බීට් එක ඔක්කොම හොඳින්ද මේ වෙනකන් හැම දෙයක්ම හොඳින් කියලා අපි කිව්වා. අපිට හાર્ට් බීට් එක ඇස්සෙමු. ලබ්ඩබ් ලබ්ඩබ් හයියෙන් හයියෙන් ගහනවා කියන අපේ සාමාන්‍ය හાર્ට් බීට් එක රෙඩිය බඩ ඇතුළේ ඉන්න චුටි එක්කෙනෙක්ගේ හાર્ට් බීට් එක ගොඩාක් වේගෙන් යනවා. ඉතින් සතුටුම සතුටු කියන්නේ ගොඩාක් සතුටුයි. මොකද මේ හැමදෙම ඉතින් අලුත් ඇත්ත කියලා හිතනවා හැම දෙයක්ම එහෙම ඇතුළේ පෙනෙද්දි. ඉතින් අද තමයි හරියටම මේක මේ සිරා සීන් එකක් කියලා අලුත් ආසයි ගොඩක් ආසයි. කියන්නේ මේ ටෙස්ට් එක මෙච්චර මුල් කාලෙදී කරවන්නේ මෙහෙ මම ඇත්තටම දන්නේ ලංකාවේ එහෙම වෙන්නේ නැති කියලා හිතනවා. මෙහෙ කරන්නේ මොකද මෙහෙ අසනීපයක් තියෙනවා නම් බබා බඩේ ඉඳදී අබෝෂන් එකක් කරන්න හිතන් ඉන්නවා නම් මාස 3ක් යනකම් කල් තියෙනවා ලීගල් එක කරන්න. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන මම්ම කෙනට තාත්තා කෙනට තීරණය කරන්න පුළුවන් නිදහසේ ඒ දේ කරන්න කියන ප්‍රෙග්නන්සි එක. ඉතාලියේ එහෙම කරන්න පුළුවන්. ඉතාලි පුළුවන් ප්‍රෙග්නන්සි එක ඉස්සරහට අරන් යන තුනවත් ගන්න කියලා තීරණය කරන්න පුළුවන්. ඉතින් ඕකේ
අපි ඒකට කැමතිද නැද්ද කියලා මේ කියනවා නෙමෙයි එක්කෙනා මං හිතන්නේ සිටුේෂන් එකේ ඉඳෙද්දි ඒක තීරණය කරන්න ඕන දෙයක් තමන්ගේ තීරණයක් ඒ කියන්නේ අම්මා කෙනෙක් ගන්න ඕනේ තීරණයක් ඒක ප්‍රයිවට් දෙයක් ඉතින් එහෙම තීරණය කරොත් කිසි ප්‍රශ්න නැතුව තීරණය ගන්න ඉතාලියේ නිදහස තියෙනවා මං දනුවත් මාස 3ක් යනකම් ඔව් මං දනුවත් ගොඩක් රටවල නිදහස නැහැ කෙනෙක්ට ඉතින් හැබැයි මෙහෙම දෙයංග පිටේ මම නෝට් කරපු දෙයක් අපේ ලංකාවේ මේක ගොඩක් අඩුයි ඒත් යුරෝපීය රටවල එක්ක බලද්දී ගොඩක් වැඩි සහ ගොඩක් ඇලර්ජික් තියෙනවා මෙහෙ තමයි මිනිස්සුන්ට ඔව් දැන් දැන් අර අපි හැදෙන වාතාවරණ ඇත්තක අපි කන බොන ඇත්තක අපේ ඇඟල් හැඩ ගැහිලා තියෙන්නේ කියන්නේ ඒවට ප්‍රතික්‍රියා දක්වන්නනේ ඔව් ඒක ඒකනේ දැන් අපේ ටෙස්ට් එකයි ඔක්කොම කරන්න කලින් පොඩි ලෙක්චර් එකක් වගේ දෙනවා අම්මලා සෙට් එකට එතකොට මුලින්ම ඒගොල්ලෝ කියන්න පටන් ගත්ත දේ තමයි මාත් ඒකට ගිය සහභාගී වෙන්න මහ වැලෙව්වා ඒක මට තේරෙන අපි දෙන්නට ඔය කියලා ඒක නෑ මගේ වැඩත් කැන්සල් කරා මම කැන්දන් ගියා මේ වැඩත් පාඩු කරා මම ඊට පස්සේ එළියට බලන් හිටියා හැබැයි හොඳයි එහම අපේක thank you මට දැනුවත් වෙන්න මම දැනුවත් කොමහරි එතනදී එතනදී අපිට කිව්ව දෙයක් තමයි ඉතාලිය අවුරුදු ගණනාවකට කලින් ඩවුන් සින්ඩ්‍රෝම් එක ගොඩාක් අඩුවට වෙලා අඩුයි අඩුවෙන් තිබිට තියෙන්නේ දැන් මේ වෙද්දි යුරෝපයේ විශේෂයෙන්ම ඉතාලිය වගේ රටවල ඩවුන් සින්ඩ්‍රෝම් එක ගොඩක් තියෙනවා මොකද මෙහි කට්ටිය ළමයි හදන්න තීරණය කරන ගොඩක් පරක්කු වෙලා මොකද මුන් ලිවින් ටුගෙදර් කරනවා ආතල් ගන්නව නම් මන ඊට ළමයි හදන්න කල් ගියා ඒක නිකේ කෙනාගේ ලයිෆ් එක ගැන ඒගොල්ලෝ ගැන තීරණ ඒත් ඒකේ කන්සිකවෙන්ස් එකක් හැටියට ඩවුන් සින්ඩ්‍රෝම් එක මෙහි ගොඩක් තියෙනවා ඒ කියන්නේ අවුරුදු මෙහි කියන විදිහට 32 ද 40 මතක නැහැ කොහරි ඒක පැන්නට අවුරුදු 32 පැන්න ඊට පස්සේ ඩවුන් සින්ඩ්‍රෝම් එක තියෙන ළමයෙක් හැදෙන තියෙන පොසිබිලිටි එක ගොඩක් වැඩි. ඒ වගේම වයසට යන ට්වින්ස් ලා හම්බ වෙන තියෙන පොසිබිලිටි එකත් වැඩි. ඒක ලස්සන දැන්. ඉතින් මෙහෙ ආ කොහොමද ගයිස්? අපිට ට්වින්ස් ලා හම්බෙන්නේ නැහැ. ඒක කන්ෆර්ම් මං. ඔව්. ඇඩ්ඩක් දාන්න ඉන්නේ. මම මේ ගෝකාට් එකෙන් ආසයන් හිටියේ මේ අද වෙනකන් මොකද දන්නේ නැහැ ට්වින්ස් ලා හම්බුනොත් ගෝකාට් එක දෙන්නේ කින්නක් ගන්න එපා. මේ අද කන්ෆර්ම් වුණා මේ අසනීප වෙලා ගොඩක් අමාරුලා හොස්පිටල් ගිහලා ඇඩ්මිට් කරන් හිටියා. එතකොට ඒ තිබුණු ඒගොල්ලන්ට හොයාගන්න බැරි වෙච්ච එක දෙයක් එක්කෝ පෙකිනි වල සම්බන්ධ කෙනෙක් හොඳට තියෙනවා එක්කෝ ට්වින්ස් ලා තියෙන හින්දා තමයි ඒ ඒ නම්බර්ස් එච්චර වැඩි වෙලා තියෙන්නේ කියලා කියලා හෙව්වා ට්වින්ස් ලා හම්බුනේ නැහැ. අද කන්ෆර්ම් කරගත්තා කියන්නේ obviously ට්වින්ස් ලා නෙමෙයි හිටියේ දවස්වල ඉඳලා මේක තියලා නැහැ. වෙන්න බෑ. ඉතින් හැංගිලා ගින්නද නැද අපි දැක්කද එක්කෙනායි. හැංගිලා කවුරුත් නැහැ එක්කෙනායි. එක දංගෙක් ඉන්නවනේ. දංගෙයි තාම අපි දන්නේ නැහැ. දන්නේ නැහැ දංගෙයිද කෙල්ලෙද කොල්ලෙද කියලා දන්නේ නැහැ. එකට කල් තියනවා. එකට මං හිතන්නේ දෙවනි අල්ට්‍රාසවුන්ඩ්ස් වලදී අපිට දැනගන්න පුළුවන් ඒ. කොහොමයි ගයිස් මාර හැපි කියන්නේ. අලුත් ඇඩ්වෙන්චර් මේ හැමදේම අලුත් ඉතින්. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතන නවත්තමු. මොකද මට බඩගිනි. කියලා මොනවද කරන්නේ. කොහොමයි හොරෙන් පොඩි වීඩියෝ ටිකක් කරගත්තා මේ අපේ අම්මලාට පෙන්නන්න කියලා. ආ චිරන්තනය කියනවා මේ අපි යන්න කලින් කතා කරලා නැහැ. අම්මලා ලංකාවේ කියලා කිමු කොහොමයි වීඩියෝ කරගමු. මොකද මේ මතකයන් අපිට ගොඩක් කටින්. ඔයගොල්ලන්ට වීඩියෝ කරන් ගන්න ඕනේ. ඒත් ඒ වගේ මම්මලා ලංකාවේ නෙමෙයි වුණත් අම්මලටත් ෂෙයා කරන්න පෙන්නන්න. මොකද ඉස්සර නම් ඔක්කොමලටම කියන්නේ අම්මලා දෙන්නටයි තාත්තටයි ඔක්කොමලටම ගිහිල්ලා බලන්න ඕනේ. දැන් කොවිඩ් හින්දා අයියලා හරි අතුල්ලන දෙනා ලොකු දෙයක්. ඒ හින්දා කට්ටියත් එක්ක ෂෙයා කරගන්න අපිට මතකයක් තියෙනවා. අපිට මතකයක් වෙයි තියාගන්න. ළමයට පෙන්නන්න අපි මෙහෙමයි උඹ හැදුවේ කියලා පෙන්නන්න. මෙහෙමයි අපි සතුටින් හිටියේ කියලා පෙන්නන්න ඔක්කොර ඉතින් අපිට වීඩියෝ කරගන්න ෆොටෝ ගන්න එක ගොඩක් වටිනවා. අපේ දෙයක් සහ අපේ පළවෙනි අවස්ථාව. ඉතින් කොහොමද මම අප්ඩේට් ආයි අපේ අප්ඩේට්ස් ටයිස් හරි දෙන්න. දැන් එකක් වගේ දිලා ඉන්න සෝරි අමතකුණා. ඉතින් ආයල්ලන්නේ වනාද ඉස්සරහට අප්ඩේට් දෙන්නම්. ලස්සන දේවල් ගොඩක් වෙනකම් තියෙන්නේ. ගොඩක් දේවල් ප්ලෑන් කරනවා තියෙන්නේ. ඉස්සරහට බඩත් උස්සන් ට්‍රැවල් එකකුත් තියෙනවා. අරන් ඉන්නම් ඒ වීඩියෝස්. අපි තව ලස්සන බ්ලොග් එකක් හම්බෙමු අප්ඩේට්ස් වලින්. හැමතෝම ජයවා. ලව් යූ ගයිස්. බයි. මේ අලුත් ඇඩ්වෙන්චර් අපිත් එක්ක සහභාගී වෙනවට. බයි.